මෙම ධර්ම සාකච්ඡාවේ වැඩිහිටියන් ආරම්භ කිරීම සඳහා යෝජනාවේ ප්‍රමාණය බලපා කිරීම වශයෙන් සම්බන්ධ සාමාජික වාර්තාවක් සාකච්ඡා කරනවා. ඔබ මෙන්න උදේ මාත් වෙනම සංගමයේ හදලා ධර්මයේ කරු කිරීමක් වශයෙන් මේ ස්ථානයේ වැඩි පරිණාමයන් දෙපා ධර්මයේ කරු කිරීමක් වශයෙන් මේ ස්ථානයේ වැඩි ඉන්න අරිමේ යන්න දෙපා මේ ස්ථාන ඉවරනකම් සම්බන්ධයක් කියලා කරන්නේ සිල් විනාම සාමාජයක් වත්නම් සාධ්‍යයි නැවතවතාවක් සාධ්‍යයි එදතෝ සාධනයි. හොඳයි අපි ආරාධනා කරන සරහම්කාර සම්මිලානේ එන්නේ තියෙන්නේ නිනාත් පිළිගේ ජෝරේ ඉඳන් පිට වෙන ඉතිහාස පරිදි තහාමි ආරම්භ කිරීම සඳහා. මම ඉක්කුරු පොයින් සිතිමන්නේ අපි කාමී කරනවාට අනේ කතා අපතන වැඩසටහන කල්පී කාර්යය මාත විඥාකාරී පෞද්ගලික යාන්ත්‍රක ශක්තිය වැඩි වෙනවා. අනුග්‍රහය ලබා ගැනීම ගැන විශේෂයෙන්ම මතක් කරනවා අපි සතහස් කරන දේවල්, සතහස් කරන නාමයෙන් කරන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම මතක් කරලා තමයි අපි සතහස් කරන ආරම්භ කරන්නේ. ඒ අනුව අපි මතක් කරන්න කැමති සතහස් කරන කියලා කියන්නේ මුල් බුදු සමය මුල් බුද්ධාගම විපිනක ධර්මයේ සමාජගත කිරීමේ තීව ව්‍යාප්ත වැඩසටහන තමයි සතරන් සරණ කියන්නේ. ඒ වගේම සතරන් සරණ වැඩසටහනේ විශේෂතාවය නැත්තම් විශේෂතා අපූර්වතා වගේ තියෙනවා. අපි අද ඒ ටිකක් මතක් කරගෙන සතරන් සරණ ආරම්භ කරමු. සතරන් සරණ වැඩසටහනේ පළවෙනි විශේෂතාව තමයි අපි මම කලින් මතක් කරා වගේ විපිටක ධර්මයේ මුළු මුළු සමය තමයි අපි මේ ව්‍යාප්ත කරන්නේ වගේම ජනප්‍රිය කරවන්නේ විපිටක ධර්මයේ දෙවෙනි විශේෂතාව තමයි සදාන් කරන්නේ අපි මේ සදාන් කරන්නේ අපි වසර හතක කාලයක අයද වාරතාව අධිපත්‍යවත් කරන්න පුළුවන් ඉතාම නම්බුකාරකයේ සතරමහත්තත් අපි විතර නැහැ වසර හතක් තුන සතරමහත්තත් එකතු කරන්න ඇතුළ කරන එකම ගෞරවයක් තමයි ඒ වගේම කිසිම දෙයක් අපි ආපිට අරගෙන යන්න යන කතාව කරන්නේ. ඒ නිසා මේ සමාන කරන්නේ ඉතාම සිහිපත්යි. ඒ වගේම කිසිම දෙයක් පාන පස්සේ කරන පාන සංවිධානයේ සමාන කරන සම්බන්ධයක් නැහැ. ඒ වගේම කිසිම දේශපාලන බලවේගයකට යටත් නැහැ. දේශපාලනයේ නියසි ක්‍රියාත්මක ඒ කියන්නේ පවත්නා දේශපාලන පාක්ෂිකවයි මාත්‍රිවරු නැති අන්තවරු කිසිම කෙනෙක් සදාන් කරන්නේ නැහැ. ඒ නිසා අපිට අදටත් දෙකක් ඉතාම පිළිතුරුව සදාන් කරන මේ ධර්ම සාධිකාව කරගෙන යන්න හැකියාව අවකාශය ලැබිලා තියෙනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පිළිසුදු බුද්ධාව ව්‍යාප්ත කරන්න සදාන් කරන අවස්ථාවේදී කියලා. අද උදේ දැන් කිව්වා එහෙමනම් පිළිසුදු බුදුදහම නෙවෙයිද මේ රටේ තියෙන්නේ. ඔන්න ඕක ප්‍රශ්නයක් විතරම විසඳියම හිතට එන. එමනේ ප්‍රධානම දේ තමයි අපි අද බණක් ඇහුවා තාහේ සුමනාසිකාතා ආදී වෙලා එකම ධර්ම මාර්ගයේ මෛත්‍රී උපසාසනේ නිවන් අරින්නේ කියලා තමයි අපේ හාමුදුරු අපිට කියන්නේ. මම අහන ප්‍රශ්නය ඉතාම ගැඹුරු ප්‍රශ්නේ අපි මෛත්‍රී උපසාසනේ නිවන් අරින්නේ නම් අපේ මේ මහාමුදුරු බවුන්ගේ නේද? අපේ බුදුහාමුදුරුවෝ නේද? අපේ බුදුහාමුදුරුවෝ වෛද්‍ය බුදුහාමුදුරුවෝ තේරෙන මොනවත් මතකයේ තියුණානේ. නැහැ. මේ විසහාර කොල්ලාස්කුවන් වාඩය පාරදීන තියෙන මේ කට්ටියට යම් කිසි පුද්ගලයක් විශේෂිත මොකක්ද? මේ පිට කට්ටියට මේ බුදු සාසනය පාගනවන්නේ. කරවලා කියනවා මොකද්ද? මෛත්‍රී බුදු සාසනය නිවන් දකින්නේ කියලා. ඈ? ඔක කිහිප මෛත්‍රී බුදු සාසනය සාමාන්‍ය
ලෞකික බුද්ධ ශාසනයේ තාම කියනවා 84 තාමත් කරපස්සකදී තාම කියනවා ඒ 84 තාමත් කරපස්සකදී අනුගමනය කළා ඒක දැකගෙන සමහරුනි මේ ආත්ම භාවයේ සත්‍ය දැකලා නිවන් දැකීමේ කියන ඒ පරිවිදිය දීප්තියාවතුල ආරම්භ කියන එක තමයි අපි මේ කතා සම්පේ ප්‍රධාන ආරම්භයක් වෙන්නේ ඒ ප්‍රධාන ආරම්භය ඇහැට අපි ලංකාවේ ස්ථාන කීපයක භාවනා ස්ථාන තියෙනවා ඒ වගේම ධර්ම දේශනා තියෙනවා ඒ වගේම උපදන්නම ගන්න පුවත්පත් දෙකක ගන්න සදාම් සම්බන්ධ යන්නේ යනවා යන්නේ විශේෂම අනිවාර්යෙන් පිටා පිළිගෙන පුවත්පතේ බලන්න පුළුවන් සතරම සරණ ඒ ධර්ම පාඨ මාලාව මේ ධර්ම පාඨ මාලාවට බදලා කියලා කියන්නේ අර මන්තුව පිටිපිටක ධර්මය. ඒ වගේම ගොඩක් දෙනෙක් අහන නිසා අද මම අද අපිට කියන්නේ පැය භාගික කාලය. ඒ නිසා මේ පැය භාගික කාලේ ධර්ම වටිනා විදිහට ඒකම රටක විදිහට ඉතාම හරවත් විදිහට ගත කරන්න මම මේ බලාපොරොත්තු වෙන නිසා කවුරු ඉතාම ප්‍රවේශමෙන් නහගන්න මේ අපිට කියන්නේ අද ඒකත් කතා වැඩගත් වෙයි. ගොඩාක් ගැටුම් ආකාරයක ගැටුම් නැතිවෙන්න ගොඩාක් ප්‍රමාණය ඉහත හදන්නේ ඒක නෑ 25 වෙනද 25 කාලයක් පුරුදු. දැන් අපි යන දෙයක් තමයි අපි කියනවා අපේ ලංකාවේ තියෙන පිළිසිදු තේරවාදී සිතාගම කියලා. පිළිසිදු තේරවාදී සිතාගම කියලා. අද කතාව පිළිසිදු තේරවාදී සිතාගම නැහැ. ඒක හේතුව තේර වාදයේ කියනකොටම වාදයක අහුර ඉවරයි. එතනින් වාදයක අහුර ඉවරයි. දැන් අලුතෙන් අද තවත් වාදයක් කියලා කියනවා විපත්‍ය වාදය කියලා. විපත්‍ය වාදයේ කියනකොටම වාදයක අහුර ඉවරයි. ඒ නිසා විපත්‍ය වාදය තමයි කරන්නේ. තේර වාදය තමයි කරන්නේ. පිටිජක බුද්ධාගම. තුන් පිටකේ උන්නම් නේ කරන්නේ. දැන් කෙනෙකුට ගැටුවක් තියෙන මොකක්ද තේරවාදය මොකක්ද විපස්සවාදය කියලා. මේ තේරවාදයේ කෙනෙක් නම ඇතුළේ මහා සාහිත්‍ය සහ මුල් ඍෂි පරම්පරාව වශයෙන් තෙලි සංකායන වෙනුණා සංඛ්‍යාවන් කියලා. ඒ වෙන්නේ මත සමග අනුක්‍රමී මහා සාහිත්‍ය පරම්පරාව විසින් හඳුන්වන ලැබුවා මුනික්ෂුපරපුර තේරවාදී පිටු මාසෙලා කියලා. ඒකට හේතුවක් තියෙනවා. තේර කියන්නේ ස්ථිර කියන එක. වසරේ උපසම්පදායි කවුරු 10ක් ගන්න ඕනේ ස්ථිර කියන ආමේ පාවිච්චි කරා. ඒ අනුව තේරවාදී නැකලා මහසාරිකයක් කියලා පරම්පරා දෙකක් ඔන්න සංඝ පරම්පරා දෙකක් ඇතුළත සම්බුද්ධ පරිනිර්වාණය කවුරු 100ක් ගන්නවා. අවුරුදු 100ක් යනව ඉස්සේ. ඊට පස්සේ අවුරුදු 200 ගන්නක් ඊට පස්සේ අපි ගන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව සිල්වනා ධර්මාශෝක රජුගේ කාලේ. මෙන්න මෙතනදී තමයි අපිට විපත්‍ය වාදය කියන වචනය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ওই කාලේ වෙනකොට සාර්වස්තික වාදී කියලා විසු පරම්පරාවක් තිබුණා. ඒ වගේම සම්විධියේ කියලා පරම්පරාවක් තිබුණා. ආයතන වශයෙන් විසු පරම්පරා විශාල කාලයකට මහා සාහිත්‍යෝ වේුණා. එතකොට මේ මහා සාහිත්‍යෝ සූත්‍ර පිටකේ සම්බන්ධව තාර්කිකව අර්ථකථන කියන්න ගත්තා. එතනදී සූත්‍ර පිටකේ තියෙන පුරුෂ ගති සූත්‍රය කියලා ගන්නවා. පුරුෂ ගති සූත්‍රයේ තියෙන යම්කිසි පුද්ගලයෙක් බව පටිකාදී සංයෝජන ධර්ම පරිණය කළා. උත්පත්ති පටිකාදී සංයෝජන ධර්ම පරිණය කළාද? අවිද්‍යාව ප්‍රහීන නොවීද? ඊමතරත්තා අන්තරා පරිනිබ්බායි වේ කියලා. ඔන්න ඔන්න ප්‍රකාශයක් තියෙනවා. මේ අන්තරා පරිනිබ්බායි කියන වචනය විස්තර කරන්න ගිහින් තමයි අන්තරා භවය ඇති වෙන්නේ. අන්තරා භවය කියන කතාව ඇති වෙන්නේ ඔන්න ඔතන. ඔන්න අන්තරා භවය ඇති තවත් වාද ගොඩක් කතා කරා සාර්වත්‍රිකවාදී ඉස් පරම්පරාව. දැන් තමු තරගයක්. සාර්වත්‍රිකවාදී එක තරගයක් දෙනවා. මුල් ඉස් පරම්පරාව තව තරගයක් දෙනවා. ඔන්නේ තරගයේ සම්බන්ධවද මොග්ගලීය පුදුසිත මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංඛ්‍යානාවේදී
කතාවක් රූප කරන්නේ කියලා අලුතෙන් අපි ගන්න පොදා සකස් කරනවා. මතනම කතාවක් රූප කරන්නේ. ඒක තමයි ත්‍රිපිටකයේ අවසාන ග්‍රන්ථයේ ඉන්නේ. ඒ වගේම අභිධර්ම පිටකයේ අවසාන ග්‍රන්ථයේ ඉන්නේ කතාවක් රූප කරන්නේ. දැන් මේ කතාවක් රූප කරන්නේ කියනවා අන්තරා බව කතා කියලා. පැහැදිලිද? කතාවක් රූප කරන්නේ කියනවා අන්තරා බව කතා කියලා කොටස. ඔතනදී මොග්ගලිපුත තිස්සේ විසු වහන්සේ අභිවා භවය සම්බන්ධව උන්වහන්සේගේ අදහස් දක්වනවා. මේ අදහස් අරගෙන පසු කාලීනව තේරවාදී කියනවා මොග්ගලිපුත තිස්සහාඳුරු අන්තරා භවය නැtei කිව්වයි කියලා. නමුත් මම මට මෙතෙන්ට කියන්න දෙන්න පුළුවන් ඔය කියන අන්තරා භව කතාවේ කතාවක් නැහැ. මොග්ගලිපුත තිස්සහාඳුරු කියනවා අන්තරාභවයක් නිශ්චිතව ඇතයි කියලා කියන්න බෑ. නමුත් සීමිත අවස්ථාවකදී ඒක අර්ථකථන පුළුවන් කියලා. ඊටාව පැහැදිලිව අන්තරාභව කතාවේ අගය තියෙනවා. නමුත් මේක අමතක කරලා තනිකර ලංකාවේ තේරවාදී පොඩ්කාස්ට් එක. එතකොට මොන බලන්න වෙච්ච වැඩි. මුන් ඔය අන්තරාභවය ප්‍රතික්ෂේප කරපු පිලිස් තමන්ව හඳුනාගත්ත විභජ්‍යවාදී කියන්නේ. හරිද? හැබැයි තියා ගන්න ඕනේ ඒ කිසිම දෙයක් විභජ්‍යවාදී විදිහට හඳුනාගත්ත කෙනෙක් ඉන්නවා. ඒ නිසා විභජ්‍යවාදී කියන්නේ නිශ්චිත කල්යාවක් නෙවෙයි. නිශ්චිත කල්යාවක් නෙවෙයි. අනිත් එක තමයි මොකක්ද විභජ්‍යවාදී. මොකක්ද කියලාද දහම් පාසල් යන කට්ටිය ඉන්නවා මෙතනනේ නියම කට්ටිය ඉන්නවා. ධර්මාචාර්ය විභාගයේ කරු කට්ටිය ඉන්නවා. ඒකත් උදාහරණ පිළිබඳ පංකන්නේ සෑහෙන පරතරක කමිටියක් ඉන්නවා. පුළුවන් නම් මෙතන ඉන්න කෙනෙක් සරලව කියන්නේ විභජ්‍යවාදී කියන්නේ මොකක්ද කියලා. සරලව කියන්නේ. සරලව කියන්නේ. අවස්ථාවක් දෙන්න සරලව කියන්නේ. මේ උත්තරේ විභජ්‍යවාදී කියන අර්ථ දැක්වීමක් නැහැ. විභජ්‍ය කියන්නේ විග්‍රහ කිරීම, විභාජනය කිරීම, වෙන් කිරීම. ඉතින් අපි තාම හැම දෙයක්ම විග්‍රහ කරන්න ඉගෙන ගන්න. හැම ආගමකම කරන්නේ ඉස්තහින්නේ හැම ආගමක් නැහැ. විග්‍රහය කියන්නේ විභජ්‍ය වාදය කියන එක නිශ්චිත අත්දැකීමක් නැහැ. නමුත් මතක තියාගන්න මේ විභජ්‍ය වාදය නැත්නම් විග්‍රහ කිරීමට මුල් බුද්ධාගමේ විශේෂණක් තිබුණා. එකක් තමයි කර්ම විග්‍රහ කරමින් වර්ග කරමින් විස්තර කිරීම විභජ්‍ය වාදය කියන අයිතිය. දැන් පුස්තකෙදී එකක් වත් දීගෙන ඉකායේ තියෙනවා සංකීර්ණ සූත්‍රය කියලා එකක් තියෙනවා. දසුත්තර සූත්‍රය කියලා එකක් තියෙනවා. එතකොට මේ සංගීත සූත්‍රයත් දසුත්තර සූත්‍රයත් කියන ඒ සූත්‍ර දෙකම විපස්සවාදයට අනුකූලව සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම කොටස දෙතම වෙන් කළ වර්ග කර දක්වලා තියෙනවා. පැහැදිලිද? ඒ නිසා උදාහරණ ගමු විපස්සවාදී කියන දේ අනුගමනය කරනවා. පැහැදිලිද? ඒ වගේම බුද්ධාගමේ ඉන්න හැම දෙයක්ම විපස්සවාදී කමිය තමයි වර්ග කරලා බෙදලා වෙන් කළ තමයි විස්තර කරන්නේ. මොනවද? අපි දන්නෝ චතුරාර්ය සත්‍ය. සත්‍ය කීයද? හතරයි. පහක් නෙමෙයි. ඒ වගේම ඒක තුන් ආකාර අවබෝධයක්. විපරියන්ත සාධස ආකාර අවබෝධයක්. හතරවල් තුන 12යි. 10ක්වත් කියලා නෑ. අන්න ඒ නිසා තමයි මේක විපත්‍ය වාදයක් වෙන්නේ. නිශ්චිතයි. මොන ප්‍රශ්නයක් අහලා උත්තරේ නිශ්චිතයි. වටේ ඇවිල්ලත් නෑ. විද්‍යාත්මක වාදී නමේ ඊටම විශේෂ ලක්ෂණයක් තමයි වටේ යවට නිශ්චිත උත්තරයක් දෙනවා. ඒ වගේම නිශ්චිත උත්තර සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලිද? දැන් අපි ගන්න දෙයක් තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ නිශ්චිත ප්‍රුක්කානක් තියෙනවා. ඒක වැදිනවද? අදිනවද? ඒක නිශ්චිතයි. මාර්ගයේද පළවියේද මාර්ග හතරයි පළහ හතරයි මේක නිශ්චිතයි. වැදිනවද? නමුත් මතක තියාගන්න අපේ ලංකාවේ ලෝක වරක් ගත්තා. මම ඔප්පු කරලා වෙන්නේ. මම මේ කියන දේවල් හැම එකක්ම කීප එක ඔප්පු කරලා පෙන්නන්න සූදානම් තමයි කියන්නේ. එනිසා මම කියන්නේ මේ කතාව වැදගත් වෙයි මේ සාසනේ කියන කම. පළවෙනි දේ තමයි ලංකාවේ වරක් ගත්ත දේ තමයි සෝවාන් මාර්ගය. අපේ බුදුහාමුදුරුවෝ සෝවාන් මාර්ගයේ මාර්ග අංග 4යි. උතුම් කිරිය අජපත්තාව, දහම් කිරිය අජපත්තාව,
ආර සංග්‍රහණය කියන කරුණාව මුලින් බැලින් අපි ඉස්සර නොකරද පාච සීලවතික තමයි සෝවාන් පලාකාරක සෝවාන් මාර්ගාකාරක මොනවාද සත්පුරුෂ සේවයේ සත්වන්තරේ යෝනිසෝ මනිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති එතකොට මාර්ගාංග හතරයි පලාංග හතරයි ඔක්කොම එකතු වී දාතයි ඔතන විපත්‍යවාදී එතකොට ඔක නමයක් කරන්න පුළුවන්ද විපත්‍යවාදී නෑ නමු අපි දාත්ත විසුද්ධි මාර්ගයේ විසුද්ධි මාර්ගයේ සෝවාන් මාර්ගයට ඥාන කියක් තියෙනවා නමයක් නෑ එහෙම නෙවෙයි එහෙම නෙවෙයි උද්‍යාවේ ඥානය බංගාන දර්ශන ඥානය බයිපත්තා ඥානය ආදීනවන දර්ශන ඥානය මුචිත්කම්මතා ඥානය ප්‍රතිසක්ඛ්‍යා දර්ශන ඥානය එතකොට සංස්කාර උපේක්ෂා ඥානය අනුලෝම ඥානය ໂໂສທະ ඥානය සෝවාන් මාර්ග ඥානය ඔන්න ඔය ආදී වශයෙන් තමයි මුක් මාර්ගයේ විස්තර වෙන්නේ එතකොට ඔන්න බලන්න ඕකට කියනවා නව මහා විදර්ශනා ඥානය කියනවා නැති කියන්නේ නමුත් මම අභියෝග කරනවා බුදුන්ණන්ගේට මම අභියෝග කරන්නේ මම ඔක්කොම තියාගෙන මම මුළු තුන්කිනේම තියෙනවා ඒ වගේම සම්පූර්ණ අටකතාවක් තියෙනවා මේවා නොදැනෙන්නේ කතා දෙන්නේ තුන්පිටකෙන් hali තුන්පිටකෙන් පෙන්නන්න ඔය නව මහා විදර්ශනා වඩපු සෝවාන් මාර්ගයේ කොහෙද තියෙන්නේ එහෙමද තුන්පිටකේම නැහැ එතකොට තුන් පිටකේම නැති සෝවාන් මාර්ගයක් නම් අපේ රටේ අනුගමනය කරන්නේ අපේ රටේ තියෙන බුද්ධාගම යන මාර්ගය. ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් මේව තමයි කතා කරන ප්‍රශ්න. මුළු තුන් පිටකේම නැති සෝවාන් මාර්ගයක් නම් අපේ රටේ ඉබ්බන්නන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? සෝවාන් මාර්ගලාභී නැත කියලා අපේ හැමතැනම පොත්වල තියෙනවා අටුවා පොත්වල වැළුවත් එහෙමයි විසුද්ධි මාර්ගයේ වැළුවත් එහෙමයි නමුත් සූත්‍ර පිටකේ සෝවාන් මාර්ගලාභී බවට කියන අටුම ගාන සූත්‍ර දෙකක් තියෙනවා අභිධර්ම පිටකේ තියෙන එක නිශ්චිත ස්ථානයක ඒක තමයි පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය කියනවා පිටකප්ප කියලා පුද්ගලයා කියනවා මේ පිටකප්ප කියන පුද්ගලයා කල්ප ස්ථායි පුද්ගලයා කියන්නේ කල්පේ නැසෙන්නේ නැහැ මෙයා ඉන්න එක කවුද සෝවාන් මාර්ගලාභියා එතකොට ආනන්ද ස්තුවිදන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ උපවාසයේ එක්තරක දේශනා කරනවා කියනවා සද්ධානුසාරී ධර්මානුසාරී කියලා සෝවාන් මාර්ගලාභී දෙන්නේ මේ දෙන්නගේ කවුද වේගවත් කියලා බුදුහාමුදුරුවෝ කියනවා එකිනෙකා පරය අපි මේ දෙන්න ඵලයේ කැමති වෙන්නේ නැහැ. එහෙමනම් අපි මොකද? සුවාන් මාර්ගලාභී ඉන්නවද නැද්ද? මාර්ගලාභී ඉන්නවා. දෙන්නයි. එතකොට කවුද සද්ධානුසාරියයි ධම්මානුසාරියයි? ඔය කතාව තේරවාදී තුල පිළිගන්නේ නැහැ. තේරවාදී තුල කියන්නේ මාර්ගලාභී කියන එක ඒක සක්කායි සෝවාන් මාර්ගිකිතර නැතුණා වහාම පදිච්චේද කැන්නේ කියලා කියන්නේ සිස්තිමාන්ග වලන එතකොට දැන් අපි කල්පනා කරමු උද්දාගමේ තියෙන එක සෝවාන් මාර්ගල පාඩයක් නම් අපේ ලංකාවේ තියෙන තව සෝවාන් මාර්ගයක් නම් ත්‍රිපිටක අපේ තියෙන එක සෝවාන් මාර්ගයක් නම් ලංකාව උත්තරන්නේ තව සෝවාන් මාර්ගයක් නම් මේ අපි මෙතෙක්කල් අදෙව්වේ මෙතෙක්කල් අනුගමනය කරේ අපේ බුදුහාමුදුරුවෝ උත්වාහක බුද්ධාගමන්ත එහෙම නැත්නම් කිසිම මාර්ගයේ ආදේශ කරන මගෙන බුද්ධාගමන්ත පැහැදිලිවම කිසිම මාර්ගයේ ආදේශ කරන ලද අට කතාවන් සඳහන් වෙන ඊට වැඩිය බලෙන් අඩු ඊට වැඩිය වෙන බුද්ධාගමන්ත අපි අනුගමනය කරන්නේ ඒ වගේම අද අපි බුදුහාමුදුරුවෝ කියන මාර්ගයේ නොවන බවට මට ඉතාම කෙටි කාලයක් තුළ ඔප්පු කරලා දෙන්න පුළුවන් ලංකාවේ බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ කිව්ව මාර්ගයේ නොයන බව. පළවෙනි දේ තමයි අද වෙනකොට බෞද්ධයන්ගේ නැති බහුතරය දැනුවත් නොවුණු දෙනවත් අභිධර්ම පිටකය
ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ මෙහෙමයි. එක්තරා කණ්ඩායමක් ඉන්නවා. ඒලා හිතන්නේ ඒලා තමයි මහා ප්‍රඥාවන්තයෝ. එහෙම මහා ප්‍රඥාවන්තයෝ කියලා හිතාගෙන මේ කණ්ඩායම අභිධර්මයේ පිටකය ප්‍රතික්ෂේප කරමින් අලුත් විචූර්ණ පූජා විදි හඳුන්වා දෙමින් ඒවා සම්මුදාය දක්වමින් අලුත් කරගන්නවා. ඒකත් කියන අභිධර්මයේ වචනයක් කතා කරන්නේ. අභිධර්මයේ කියලා කියන්නේ අභිධර්මයේ ප්‍රකරණ හතර. ඒ ප්‍රකරණ හතර අද කියන්නේ ඒලා ගාව කරගෙන හඳ නැහැ. මොකද අභිධර්මයේ ප්‍රතික්ෂේප කරමින් යන මාර්ගයේ නියම උදාන් තියනවාද? උත්තරේ නැහැ කියන්නේ. ඒ අනුව තවත්මවත් ඇත. ඒ කන්ටිය කියන බුදුහාමුදුරු ලංකාවේ දුන්නා කියලා. මේකට බය නැති උත්තර දුන්නා. මම කුවත්පත් ඇසුරෙන් උත්තර දුන්නා. මේ වාරේ දැනගන්නේ ඒක වගේ දෙයක් මොනට මොනලා සංවාදෙට කියලා. දැන් කවුරුත් එකමාරක් කරනවා තාම කවුරුත් ආවේ නැහැ. මම ඔප්පු කරලා පෙන්නුවා මේකත් කුරුප්පිරි සල්ු වෙන කියලා පෙන්නන තේ දෙන්නේ කියන්නේ පොරු පිටා ගයනන්සිස් කියන ගහ. මේක 1781 ලංකාවට ගෙනාවේ. පේරාදෙණිය උත්තරී උද්‍යානයේ පළවෙනි ගහ තියෙන්නේ. මේක පාටවල් දෙකක් රෝත පාටයි ලාරු පාටයි. මේ එකක ලංකාවේ ස්වභාවික වනාන්තරයක නැහැ. නමුත් අද බුදුහාමුදුරුවෝ ලංකාවේ උත්පත්ති ලැබුවා කියලා ඔප්පු කරන්න පිළිගන්නේ ඔන්න ඔය කියන ගයනා රාජ්‍යයෙන් ගිලාපු මධ්‍යම ඇමරිකාවට සහ ඇමසෝනියානු ප්‍රදේශයට ආවනික සාහකයක්. එහෙම නෙවෙයි කියලා කියනවනම් කවුරු හරි ඇවිල්ලා එන්න මගෙත් එක්ක වාදය කරන්න මම විද්‍යාව පිළිබඳ උපාධිධාරී කියන නිසා මම බය නැතුව කියන්නේ ඒකයි විද්‍යා මාතෘකාව ගැන. ඒ වගේම තව එකක් තමයි ඉතාම වැදගත් නෑ කතාවක්. දැන් ඒකත් මේ කියනවා වතුර පාරක් පෙන්නලා මේක නේරංජරා මේක නේරංජරා නදියන මම මගේ කෙස් කූ ගන්න. ඒක හේතුව මේක මේක කංගාවන්න ඊට කන්දකින් පටන් අරගෙන මූදෙන් ඉවර වෙන්නවා. මෙහෙම නැත්නම් විලකින් පටන් අරගෙන මූදෙන් ඉවර වෙන්නවා. මේක ගලන්නේ නැහැ පළතුරවල. මේක හොයාගෙන හොයාගෙන යනකොට අනාදිමත් කාලෙක යෝධ රෝහල් සම්බන්ධ වෙච්ච පිට වාඩි මාර්ගයක අවශේෂ කොටසක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒක රත් නැහැ. දැන් අපි යන අනුභව වාදයක් කියලා කියනවා. මොකක්ද? දැන් අනුභව කතාවක් කියනවා. මහමායා දේවිය මේව කියන්නත් පව නමුත් පව සිත් නොවේවා මම මේ ඉවැරදි කරන්න තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ එවලත් සිතුවත් කුමාරයා ඉපදිලා දවස් හතකින් ලිංග විපර්යාසයක් දක්වලා පිළිගන්නුනායි කියලා එකක් කියනවා. එහෙම වුණාට පස්සේ දෙවියන් පස්සකට සාදුත්තර දෙන්නේ ඒව යහපතයි. හරිද? එහෙම පිළිමේ කුණාම සුද්ධෝදන රජුගෝ කිල්ලා ඇලි පිටියේ ගල් වලකට දාලා ඒක ඇතුලේ රත්තරන්කක් කියලා විදා ගන්න දුන්නලු බුදුහාමුදුරුවෝ බණ කියන්නේ කී නිමගකින් බහැලලු සාදුකාරය සාදුකාරය මම කියන ප්‍රශ්නේ මේ සත්‍ය කියනවා මේවා නිවැරදි කරන්නේ කියන්නේ මේවා සාධාරණ කරන්නේ කියන්නේ ඔය තීන තුන්ගිරේම බොරු ඔය පුරුල් මොනක් කළා වෙනස් කරාද කවදද කලේ මන්දනේ මොකක්ද කරු වෙනස කියලා කියන්නේ මේ විසුතන්නේ නැහැ ඊළඟට දැන් මේකට කියන සරත් මොන කියලා පෙන්නවා කොහෙද විටිකල කන්ද විටිකල කන්ද තමයි පෙන්නන්නේ සරත් වර හැටි සරත් වර අලේ විසුත් මාලිකාව පෙන්නාවේ තව මොකුත් දේවල් පෙන්නාවේ හැබැයි මතක තියාගන්න මේ කතිය පෙන්වන ඔය කියන සරත් මොන කියන හැමතැනම මම කියා විදිහේ අද්ද බලන්න මේ විදිහේ ආරාම සංකීර්ණයක සලකුණු අපි දන්නවනේ සම්ම මල්ව ඒ වගේම ආවාසිකව ඒ වගේම දානසාරව මේ සීලම ලක්ෂණ තියෙනවා පිටිකල පර්වතයේ ওই කන්ද තියෙන නස්තාවසේ සවල මගේ දුරකටනේ තාම මේ ඡායාරූප තියෙන වෙලාව තියෙනවා නම් ඇවිල්ලා බලන්න පුළුවන් කෙනෙකුට සේරම කොට වරන් ආවම මේ අතනක බලන්න බෑ මිනිස්සේ දෙයක් දුරපමණින් මම විශ්වාස කරන්නේ නැහැ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දැන් අපි දෙන්නේ අපි දන්න දේ තමයි නගරක තියෙන නාගරික ලක්ෂණ මේ කියන ස්ථානයේ නාගරික ලක්ෂණ තියෙන එහෙම නැත්නම් විසිතුරු දේවල් තියෙන එකම එකයි ඒක ලියවැල් කැටයක් දාපු ගලක් දැන් මොන්ට නාගරික ලක්ෂණ එකක් තියෙනවා ඔගේ කොහෙද තියෙන්නේ ඔය ඉන්නේ අසරණ කුලද
ඍතිගල පර්වතයේ එකම එක ගලක් තියෙනවා ලියකන් සිත්තන් තියෙන ගලක්. දැසිපිලි ගල. මූත්‍රා ගල. ඒ හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ලියකන් සිත්තන් තියෙන මම මේ ගිහිල්ලා බලලා තනිකරම ගවේෂණයක් කරලා ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ මම කියන ඇත්ත ගැන මගෙත් එක්ක වාද කරන්න සූදානම් තරතර කතා කරන්න එපා. එන්න ඇවිල්ලා ප්‍රසිද්ධි ඕන වාක්‍යයක් කරගෙන ඉන්න මම සූදානම් මුල් පුදු සමයේ සාධාරණයක් ඉෂ්ට කරන්න. මුල් පුදු සමය ආරක්ෂා කරගන්න. අන්නේ පරිදි තමයි අපි සදාන් සරණින් බයලා දුරු ලක්ෂණ කියන්නේ. ඒකට හසු පිපෙනෝ දැන් අලුතලු අනුතරු තලෙහි යමේ මේ සභාපතිතුමා කියන මන්දේ කතාවේ ඉතාම වැදගත්ම ටිකට තමයි අපි එන්නේ. අපි මේ කතා කරමින් ඉන්නේ බුද්ධාගමේ හතු පිටින අලුත් සම්ප්‍රදායන් ගැන. මොනවද දැන් අලුත් කතාවක් කරනවා මෙහෙම කියන්න ලැජ්ජයි ප්‍රසිද්ධියේ මේ මාර්ගඵලලා යනකොට කඩේකට බඩේ යනවා කියන දැන් අලුත් කියනවා. ධ්‍යාන කරනකොට බඩේ යනවා කියනවා. දැන් මම ධ්‍යාන මාර්ගඵල පිළිබඳ භාවනා මේ ස්ථානයේ අවුරුදු 7ක් ඉගෙනනවා. ඒ වගේම ධ්‍යාන මට්ටමද ගෙනම ගොඩක් අය. සමහරට කීප දෙනෙක් මාර්ගඵල මට්ටමක ඇති. දැන් අපි අර කලින් අප මහත්මිය ඉන්න ඔය එතුම මාර්ගඵල යුතුව භාවනා කරන අද එතුම ඉන්න ගාලු. මේ කිසි කෙනෙකුට මෙතන බඩ ගියේ නැහැ. ඉතින් ලැජ්ජයි. ඒ නිසා මතක තියාගන්න මුල් බුදු සමයට අපහාස වෙන දේවල් කියන්නේ කොහොමද දැනුවත් කරගෙන බුදුවත් කරගෙන මුල් බුදු සමය තමයි වැදගත් වෙන්නේ. අපි විසින් ආරක්ෂා කළ යුත්තේ මුල් බුදු සමය. එහෙම නැතුව අපි ওই මුල් බුදු සමය කියලා තේරුම් ගන්න වැටි පරිකමක් නිසා හරි ඒ නැත්නම් නොදත් කමක් නිසා හරි ඒක ප්‍රතික්ෂේප කිව්වේ ඒක අපි මහා පාප කර්මයක් කරගන්නවා. අනිත් එක තමයි බුද්ධාගමට සහ බෞද්ධයන්ට විශාල කේන්ද්‍රී සමත් කරගන්නවා. ඒ නිසා සතර සම්ම අද හේතන මේ සංවිධානයේ තියෙන තුරුම සතර සම්මේ ප්‍රතිපත්තිය වන මූල බුදු සමය නගා සිටීම කියන අර්ථයේ ඉදිරියට යනවා. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දැන් අද ගාල් කියනවා ජාත්‍යන්තර බෞද්ධ ප්‍රදර්ශනය කැමති කෙනෙකුට මේ දවස්ගේ සහභාගී වෙන්න පුළුවන්. ඒ සතර සම්ම කිසිම ප්‍රසිද්ධ කරන භාවනා පොත්ෙහි විශේෂ වර්ගයක් ඇතුළු ගන්න පුළුවන්කම තියෙනවා. පොත්වර්ග 84ක් තියෙනවා. මේ බයිබල් පොත්වර්ග 20ක් පමණ ඉතන තියෙනවා ගන්න. ඒ වගේම තව අපි සදාහන් සරණින් මේ පොයේ දවසේ කියන අද දවසේ මෙතන අද ඇසල පොයේ කියලා කියනවා. මේව හරියට දැන් ඉස්සිතුව පොයවත් කරන් කරත් නැහැ. පොයවත්ගේ හරියට යන මාරු කිරීම පස්සේ අද දැන් කොටින් මේ පොයව දෙහාට මෙහාට මාරු කිරීමෙන් පස්සේ අද බෞද්ධය දන්නේ මේ තියෙන්නේ මොන පොයේද කියලා. ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්. දැන් අද අපි පටන් ගන්නවා විශේෂ වැඩසටහන. අපි මුළු රටටම ත්‍රිපිටක පාඩම් මාලා නිකුත් කිරීම සඳහා ඒ සංස්කරණ කටයුතු ආරම්භ කරනවා. ඒ කියන්නේ මෙතනදී අපි ත්‍රිපිටකේ සංස්කරණය කිරීම නෙවෙයි කරන්නේ එක වර්ගයේ ධර්ම කරුණු ගණන්ලා එකද ගණන්ලා මේ ධර්ම කරුණු මේ විදිහට මෙතන තියෙන කියලා වෙනම අර්ථකථන ආකාරයට අපි සකස් කරනවා. අපි මේ බලාපොරොත්තු වෙනවා මේ බුද්ධාගම ගැන කියනවා නම් යන්නේ දුර්මත ඒ සියලු දුර්මත නැති වේවි පොත් කියවලා කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ අර පෙරතන ඉරිසිවරු කිව්වා වගේම රහතන් වහන්සේලාගේ යුගය පහළ කරන්න අපිට පුළුවන් වෙයි කියලා. මම කියන්නේ අනාගතයක් තියෙනවා කියලා මේව පටන් ගන්නේ 2550ක් ලැබුණම ලංකාවේ දක්ෂිණ භාගයේ පරායවල් දෙකක් අතර ඉන්නවා. බෞද්ධ ප්‍රබෝධය පටන් ගන්නේ ලංකාවේ දක්ෂිණ භාගයේ වරායවල් දෙකක් අතරින් කියලා චිත්තගුප්ත මහ රහතන් වහන්සේ කියපු පොතක තියෙනවා. ඒ පොත තාම සංරක්ෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ පුස්කොළ පොතක්. ඒ පිටපතක් තියෙනවා මංගාව. ඒහි ඒ කියන්නේ ඉච්ඡාරාමෝධ පිටපත. ඒ කියව පැහැදිලි 2550ක් කියන සමයේ ක්‍රියාදාම පටන් ගන්න කියලා. අපි 2550 තුනක් ගිහින පටන් ගන්න. කොට කවුරු තුනක් ප්‍රමුඛව සහය ගන්න නැහැ. මොකද කියලා මේක තමයි බුද්ධාගම නැගී සිටවන නියම වැඩසටහනේ හේතුව. දැන් 2560ක් විතර දැන් ගිහලා විතර කවුරුත් මේ දේ පටන් ගත්තේ නැහැ.
සදාන් සම්මේ අධ්‍යයනය කොට සියලුම මුල් බුදු සමයේ අදාළ සියලු විද්‍යාත්මක ග්‍රන්ථ ප්‍රණීත කරලා තියෙන පොත් 84ක් කියවගෙන ගන්න පුළුවන් කාටද. ඒ වගේම පොත් 24ක සදාන් සම්මේ නාමයෙන් අපි නොමිලේ බෙදා ගන්නවා. ඒ නිසා අද අපිට ලබා දෙන දින කාලයම මත නිකුත් වෙලා යනවා. ඒ නිසා අපි බලාපොරොත්තුම ඊළඟ පොහොත්දී පුරුදු විදියටම භාවනා සනාන් කරන්න. ඒ වගේම සුපුරුදු විදියට අද අපි තීන ප්‍රදානය, ඒ කියන්නේ සිල් සමාදන් වෙච්ච ධර්මවලට අපි සෑම සසන් සරණ වාරයකම තීන ප්‍රදානය කරනවා. ඒ තීන ප්‍රදානය කරන්නේ මේ පන්සලේ ඒ වගේම උදාකමින් දරුවා ඉවත් වෙලා අන්‍යාගම් වලට ආකර්ෂණය වීම වළක්වන්න. ඒ නිසා අපේ දරුවෝ දැන් කවුරුත් ඇවිල්ලා ලස්සන පේලියක හැදෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ සභාපතිතුමාගේ ඒකම සභාපතිතුමාගේ අත්දැකීම් මත වෘත්තිර ගන්නවා. ඒකත් මම හිතන්නේ විශේෂ අවස්ථාවක් කියලා දරුවෝට ලස්සන පෙළක් හැදෙනවා. ගුණරෝත් මහත්මයාට අපි ආරාධනා කරනවා මේ දරුවන්ට මේ සතරා සරණ පිළිමය ලබා දෙන්න කියලා. දරුවෝ එතුමාගේ පොත් පිළිමය ලබාගෙන එතුමාගේ සිවිල් ලබාගෙන අධිෂ්ඨාන කරගන්න මම ඉගෙනගෙන වැඩි කියලා උසාවියට මට කරන්න පුළුවන් උපරිම සේවය මම කරනවා කියලා අධිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම මේ දරුවෝ පාසල් කියලා අනි දරුවන්ට කියන්න අපි මේ සදා සරණ මේ පිළිමය ලබාගෙන අනි දරුවෝ උමතු කරන්න ඕන මේ වගේ පෝය දවසට සමාදන් වෙන්න. ඒ වගේම පින්න තේරවලට විතරතර යෙදෙන්නේ කියලා. ඒ නිසා අපි සදා සරණේ ඒ වැඩ කටයුතු අදට ජීවිත වැඩ කටයුතු සමාප්ත කරන්න අපි හදන්නේ. ඒ නිසා අපි පිළිවෙල සුපුරුදු පරිදි
අපි විසින් මේ කරගත්තා වූ කුසල කර්මය, භාවනාවය, ඒ වගේම දානමය, ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ භාවනාවේ කුසල කර්මයන් හේතු වී මුකුරුවන් ජාතක ආකාරවල නිදුක් දුක් රෝග පිරාජී ඇති වේවා. ඒ වගේම දේව පිරිසා සම්පත ලැබේවා, මහා චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් වාසය ලැබේවා කියන සාදු ඔවුන්ට සාසනය ආරක්ෂා කර දෙන්න සේවා කියලා අපි සාදු කරනවා.